And now, live at 10:30. අයිබෝවන් දවස උණුසුම් කළ පුවත් රසක් සමගින් අද සූදානම් live at 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයේ දී තේයි ජනපති කියයි. ත්‍රස්තවාදීන්ට මෙවැනි සිදුවීම් සිදු කිරීමට ඉඩ නොදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන්නේ. වෙසක් පොහෙට පෙර ආගමික ගැටුමක් ඇති කිරීමේ උත්සාහයක් ගැන අගමැති හෙළි කරයි. මේ අයට අවශ්‍ය වී ඇත්තේ වෙසක් දිනයට කලින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්නයි. වෙසක් උත්සවය කඩාකප්පල් කරන්න. ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කරමින් සිටින බව මම වගකීමෙන්ම කියනවා. ප්‍රහාර මාලාවේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න නොහැකි බව කාඩිනල් හිමි කියයි. එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ව අපේ ප්‍රදේශයකට සම්බන්ධ අල්ලාගෙන නිදහස් කෙරුවා. එයාගේ ගෙදර තිබිච්ච කඩු කිනිසි සියල්ලම අහු වුණාටත් පස්සේ. තවත් ඝාතන සැලැස්මක් ගැන ඕමල්පේ සෝබිත හිමියන්ගෙන් අනාවරණයක්. ඉංගුරාණේ උග්ගස් කපන කැටි 300ක් අතුරුදහන් වෙලා. මේ සූදානම් වන්නේ ජිහාඩ් ක්‍රමයේ ඝාතනයක. හෙට ප්‍රධාන පක්ෂවල පෙළපාලි සහ රැලි වලින් තොර මේ දිනයක්. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට රජය ප්‍රමුඛතාවය දී ඇති බව ජනාධිපතිවරයා පවසනවා. ඒ අද ආර්ථික සභාව රැසූ අවස්ථාවේදී. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කරගනිමින් ව්‍යාපාරික අංශය ඇතුළු ආර්ථික ක්ෂේත්‍රයේ කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ගත යුතු කඩිනම් තීන්දුව තීරණ පිළිබඳ සොයබැලීමට අද ජාතික ආර්ථික සභාව රැස්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම අවස්ථාවට මුහුණ දීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව වෙත රජය ලබා දිය යුතු සහන සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වැඩි අවධානයක් යොමු වුණා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ව්‍යාපාරික සංගම් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මූලික දේ තමයි විශ්වාසය සහ ආරක්ෂාව. දැන් සාකච්ඡා කරපු කරුණු සියල්ලම විසඳෙනවා ආරක්ෂාව පිළිබඳව විශ්වාසය ජනතාවට දෙවෙනවනම්. රජයේ විදිහට දෙන්න පුළුවන් සෑම විසඳුමක් අපි උපරිම ලෙස අපිට ගල හැකි උපරිම දේ අපි තමුන්නාන්සලා වෙනුවෙන් කරනවා. රටේ ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් දෙන පිරිසක් තමුන්නාන්සලා. රජය බලන්නේ උපරිම ලෙස ප්‍රමුඛතාවය දීලා තියෙන ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම, ත්‍රස්තවාදීන්ට මෙවැනි සිදුවීම් සිදු කිරීම ඉඩ නොදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන්නේ සාමාන්‍ය තත්ත්වයට රටපත් කිරීමත් ආරක්ෂා පිළිබඳව ජනතාවගේ විශ්වාසයක් ඇති කිරීමත් සඳහා කළ හැකි උපරිම දේවල් අපි ඉෂ්ට කරනවා ප්‍රකාශ කරන්නට ඕනේ. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ත්‍රස්තවාදයට එරෙහිව ක්ෂණික පියවර ගනිමින් ත්‍රස්තවාදය පාලනය කිරීමට නායකත්වය ලබා දීම පිළිබඳව ජනාධිපතිතුමාට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රසාදය හිමි වී තිබෙනවා. ඒ දිවයිනට පැමිණ සිටින ශිෂ්ටාචාරයන්ගේ සන්ධානය සඳහා වූ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්වරයා අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදී ජනපතිගේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙලට පූර්ණ සහය පළ කළ ඔහු පවසා ඇත්තේ නුදුරේදීම එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී විශේෂඥ නියෝජිත පිරිසක් දිවයිනට එවීමට පියවර ගන්නා බවයි. වෙසක් දිනයට පෙර ආගමික ගැටුමක් ඇති කිරීමේ උත්සාහයක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි. පාස්කු ඉරිදා මේ ප්‍රහාරයේ සිදු සැනින් අප මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත්තා. ඒ අනුව මේ වෙන විට ප්‍රහාරයට ඍජුම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් නීතියේ රැහැනට කොටු කර ගන්නට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. අපට ඉතා කෙටි කාලයක් තුළ මේ සියල්ල කළ හැකි වූයේ අපේ බුද්ධි අංශය සහ ආරක්ෂක හමුදා දැක්පු නිපුණත්වය නිසායි. අපේ බුද්ධි අංශවල දස දහකට වැඩි දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක හමුදාවල ලක්ෂයකට අධික පිරිසක් සිය කටයුතු නිසි පරිදි සිදු කරනවා. ඒ නිසා අපි ළඟදී මෙයට සම්බන්ධ ඉතිරි කීප දෙනෙක් අල්ලා ගන්නවා. නමුත් ඒ සියල්ල අල්ලගත්තත් අනතුර පහව යන්නේ නැහැ. ඒ නිසා ත්‍රස්තවාදයට විරුද්ධ සියලු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරන්නට අප බලාපොරොත්තු වෙනවා.
රටක් හැටියට මේ අවස්ථාවේ අපි එකට එක්ව කටයුතු කළ යුතුයි. බොරදියේ මාළුබාමින් මේ අසීරු අවස්ථාවේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපාරවල දෙන ව්‍යාජ දේශප්‍රේමීන් පිළිබඳව අපි අවධානයෙන් යොමුව සිටී. මේ අයට අවශ්‍ය වී ඇත්තේ වෙසක් දිනයට කලින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්නයි. වෙසක් උත්සවය කඩාකප්පල් කරන්න. ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කරමින් සිටින බව මම වගකීමෙන්ම කියනවා. මෙය සාමාන්‍ය අවස්ථාවක් නොවේ. ගෝලීය ත්‍රස්තවාදයට අප ගොදුරු වූ අවස්ථාවක්. එවන් අවස්ථාවක ආගමික ගැටුම් හා වාර්ගික ගැටුම් ඇතිකරලීම සඳහා බොරු ප්‍රචාර පතුරවන පුද්ගලයන් හා ජනමාධ්‍ය පිළිබඳ දැඩි පියවර ගැනීමට අපට සිදු වෙනවා. වෙසක් දිනය කල් දමන්නට පුළුවන් එකක් නෙමෙයි. වෙසක් දිනේ අපි දානශීල භාවනා ආදී වතාවත් සිදු කරනවා. විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව තම තමන්ගේ දායක සභා සමග සාකච්ඡා කොට සුදුසු පියවර ගනියයි මා විශ්වාස කරනවා. ප්‍රදේශයේ ආරක්ෂක අංශ අවශ්‍ය උපදෙස් ලබා දීමට සූදානම්. ආරක්ෂක අංශ ඔබේ යහපත වෙනුවෙන් අප කැප වී සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු අද කොළඹදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කිරීමටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එලයන්ස් ඔෆ් සිවිලයිසේෂන් සී උපලේකම් නිග්වෙල් ඒන්ජල් මොරේෂන්ස් මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දහම වුණා. එක් කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම විශේෂ නියෝජිතයා මෙරටට පැමිණ ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙනුවෙන් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් සඳහා සේෂෝකයේ පළ කිරීම සඳහායි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි සාමාජිකයන් මෙරට ජනතාව සමග එකමුතුව මෙම තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව එම නියෝජිතයා පවසා තිබෙනවා. තමාට පෙර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව පවසමින් අගරතගුරු අතියුතු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට ලබා දී තිබූ වෙඩි නොපදින රථය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අගරතගුරුතුමා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා. මේ මාධ්‍ය හමුවට පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන්ද එක්ව සිටියා. අපි දැනට සිදුවේගෙන යන වැඩපිළිවෙල පිළිබඳව තවමත් සෑහීමකට පත් වෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කරන්නටයි මේ පුවත්පත් සාකච්ඡාව සංවිධානය කරේ. ඊයේ එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙක්ව අපේ ප්‍රදේශයකට සම්බන්ධ අල්ලාගෙන නිදහස් කෙරුවා. එයාගේ ගෙදර තිබිච්ච කඩු කිනිසි සියල්ලම අහුනටත් පස්සේ ඒ වගේම ඔවුන්ගෙන් ලබා ගන්නා තොරතුරු වලට ඊළඟට මොකද කරන්න කියන එක ගැනත් අපිට සැකයක් තියෙනවා. අලුතෙන් ගේන පනතට වඩා දැන් තියෙන පනත ශක්තිමත් කිරීමට කටයුතු කිරීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ මොකද අලුත් පනත ගේන එක ගැන දැන්ටමත් විවිධ මතභේද මතුවේගෙන යනවා. ඒ නිසා මේ පනත ගෙන එක ගැන දැන් සාකච්ඡා කරලා විවාද කරලා අරියාකාර තීරණයක් ගන්නට බැරි තත්ත්වයක් ඇති වෙයි. ඒ නිසා දැන් තියෙන පනත ඉක්මනට සංශෝධන ගෙනල්ලා පාර්ලිමේන්තුව රැස් වෙලා පනත සංශෝධනයෙන් යුතුව මේ වැඩපිළිවෙල දියත් කරන්න කියලා ප්‍රකාශ කරන්න මම මේ අවස්ථාවක් කරගන්න. ඉල්ලා සිටියා මුළු මීගමු නගරයේම පරීක්ෂාවට ලක් කරන්න කියලා. නමුත් පෙරියමුල්ල ප්‍රදේශයේ විතරයි පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. පෙරියමුල්ල ප්‍රදේශයේ ගෙවල් පරීක්ෂා කිරීමේදී වසා තිබුණු ගෙවල් අතහැරලා ගිහිල්ලා තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. හැම ගෙයක්ම පරීක්ෂා කරන්න. මේ ආරංචියක් ගියා මේ බුලට් ප්‍රූෆ් රථයක් මට දුන්නයි කියලා. එවැනි රථයක් මට ආරක්ෂාව සපයලා දිනවා. අනිත් එක මට එහෙම යන්න එපයි කියලාත් කියලා තියෙනවා. මට සාමාන්‍ය වාහනයක ගිහිල්ලා ආරක්ෂාව සපයා ගන්න පුළුවන්. ඒ ආරක්ෂාව දෙවියන් වහන්සේ මට ලබා දෙයි. මම කියන්නේ මේ එක පුද්ගලයෙක් විතරයි. නමුත් මුළු ලංකාවේම ජනතාවගේ ආරක්ෂා කිරීම වැදගත් වෙන නිසා මම ඒ ඇයිට කිව්වා ඒක මට එපා ඒක අරන් යන්න කියලා. මේක තමයි නායකයෝ අනුගමනය කළ යුතු විදිය. දැන් අපිට පේනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් ඉල්ලනවා විශේෂ ආරක්ෂා. දැන් 225ට අදාළ ආරක්ෂාව කරන්න කිව්වොත් රටේම ආරක්ෂා ඉවරයි. ඒ නිසා ආරක්ෂාව නැත්තම් කරුණාකරලා ගෙවල් වල ඉන්න එහෙම නැත්තම් පාර්ලිමේන්තුවේ දොරවහගෙන කමන්නේ හිටියට රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා සියලු ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන්න කියන එක අපි රජයට කියනවා. මුස්ලිම් ආගමිකයන් සම්බන්ධයෙන් ගත්තහම අපට ඇතිවෙන පොදු
පුරුදු සැකයක්. කිනම් මුස්ලිම් පුජ්‍යලයාද හිතවතාද මාව විශ්වාස කරන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මුස්ලිම් දේවස්ථාන වලින් අවියාවුද මතුවීම. මුස්ලිම් පූජකවරු කෙනා අපේ නෙමෙයි තව්හිඩ් ජමාත් සංවිධානයේ. අපි දන්නේ නැහැ නේ තව්හිඩ් කවුද? තව්හිඩ් නෝන කවුද? අපි කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පළමු වෙනි පියවර තැබිය යුත්තේ මුස්ලිම් ජනනායකයෝ මුස්ලිම් පූජකවරු. ඉංගුරාණේ උක්කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ ගබඩාවෙන් පෙරයිදා රාත්‍රී වන විට උග්ගස් කපන කැටි 300ක් අතුරුදහන් වෙලා මේ සූදානම් වන්නේ ජිහාඩ් ක්‍රමයේ ඝාතනයකට. ජිහාඩ් ක්‍රමයට මරණවා කියන්නේ ලේ හැලෙන්න බෙල්ල කපන එක. කාඩිනල් හිමිපාණනේ මේ අපි කොච්චර දේවල් කතා කළත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඉස්සරහට යන්නේ මේ ආරක්ෂක අංශ හමුදාවට කියනවා ජනතාව ආරක්ෂා කරන්නයි කියලා. හමුදාව ආරක්ෂා කරන්නේ කවුද? චෝදනා ඔප්පු කිරීමකින් තොර දැනට බන්ධනාගාර ගතව ඉන්න සියලුම ආරක්ෂක අංශවල සමාජිකයන් පොදු සමාවයක් යටතේ නිදහස් කළේ. බුද්ධි අංශවල ඉන්න සියලුම දෙනා පොදු සමාවයක් යටතේ නිදහස් කළේ. ඔවුන්ට ජාතිය ආරක්ෂා කිරීම සඳහා වූ බලය ලබා දිය යුතුයි. රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කර සිටියා. මේක ලෝකේ පුරා ව්‍යාප්ත වෙච්ච මේක ආගමික සංකල්පත් එක්ක ලැබිච්ච අන්තවාදයක්. අන්‍යාගමිකයන් මරන්න, මෙහි කපන්න, ලේ හලන ක්‍රියාදාමයන් තමයි මේගොල්ලෝ මේ අධ්‍යයනය කරන්නේ. මේ කුරානයේ තියෙන අන්තවාදී කොටස. අපි හිතන්න හොඳ නැහැ මේ රටේ තියෙන මේ අනිත් සංවිධාන මේකට සම්බන්ධ නැහැ කියලා. විශේෂයෙන් මේ ප්‍රශ්නේ මේ රටෙන් ඉවර කරන්න නම් මේ රටේ ඉන්න මේවට සම්බන්ධ සියලු මුස්ලිම් දේශපාලකයන් මේගොල්ලෝ අල්ලලා අඩු මතින් ගිරේ දාන්නවත් උත්. බුදුදහමින් ශික්ෂිත සමාජයක තියෙන සමාජ ශීලාචාරකම. ඒ ශීලාචාරකම නිසා තමයි අදටත් මේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළාට පස්සේ ත්‍රස්තවාදීන් කෙරෙහි ආඝාතයක් මිස සාමාන්‍ය මුස්ලිම් ජනතාව කෙරෙහි මිනිසුන්ගේ ආඝාතයක් නැත්තේ. ඒ නිසා අපේ මුස්ලිම් හිතවතුන් උනා තේරුම් ගන්න ඕනේ යම් විදියකින් කිත්තුණු ත්‍රස්තවාදී කණ්ඩායමක් ඇවිල්ලා අර ක්‍රයිස්ට්චර්ච් සිද්ධිය වගේ ඔබගේ පූජනීය ස්ථානයකට මිනිසුන්ට පහර දුන්නා නම් එදාටත් එන්නේ සිංහල සහෝදරවරු කියලා. ඒ නිසා අපේ රටේ අපිට ජාතිවාදී ලෙස අපි මේ වගේ සිද්ධි දිහා බලන්න නේ එදා මාවනැල්ලේ බුදුහාම බුදු පිළිමවලට හිස කඩලා හිංසා කරපු ඒ ත්‍රස්තවාදීන් එදා ඇල්ලුවා නම් මේ ජාලේ මහු වෙලා ඉවරයි. ඔය 250ක් ජීවිත නැති වෙන්නේ නැහැ. භික්ෂූන් වහන්සේ කෙනෙක් විලසින් හෝ දායක මහත්මයෙකු මහත්මයක් විලසින් හෝ යම් ප්‍රහාරයක තොරතුරු ලැබිලා තිබෙනවා. වෙසක් පොසොන් ඇසල කාර පරිච්ඡේදය තුළ සිදුවීමට ඉඩකඩ තියෙන බොහෝ විට මුළු ලෝකෙම සසල කරවන ඝාතනයකට මේගොල්ලෝ කුරුමානම් අල්ලන විත්තීතා පැහැදිලි. ඒ නිසා වෙන තමයි මේ මුස්ලිම් දේවස්ථානවල මේ විදිහට අවියාවුද හම්බෙන්නේ. මේ කඩු ගැනල්ල කඩු හංගගෙන ඉන්නේ මේ පිරිමි බුද්ධවිය සුන්නත්ති කරන්න නෙමෙයි, මේ කඩුවෙන් බෙල්ල කපල ඝාතනය කිරීමේ උමනාවක් තියෙන්නේ. ඒක නිසා මේ කඩු තියාගෙන ඉන්න පල්ලිවල පූජකවරුන්ට ගන්නා වූ ක්‍රියාමාර්ග මොකද්ද කියලා මේ රටේ ජනතාව දැඩි අවදියෙන් ඉන්නවයි කියන කාරණාවත් ආරක්ෂක අංශවලටත් පාලකයන්ටත් මතක් කරන්න ඕන. නීති අද වෙනස් විදිහට අපි දකිනවා. හාමුදුරන්ට නීති එකක්, තවත් කෙනෙක්ට තව නීතියක්, ශරියා නීතිය කියලා තව එකක්, කාති උසාවි කියලා තව එකක්. එහෙම වෙන්න බෑ. මේ වෙනකොට රටට හාමුදුරුවන්ට අනිත් සිවිල් වැසියන්ට සියල්ලන්ටම එක නීතියක් රට ඇතුළේ ස්ථාපිත කරන්නට ඕන කියලා අපේ යෝජනාව අපි ඉදිරිපත් කළ තියෙනවා. දැන් විල්පත්තු වනාන්තර පද්ධතිය ඇතුළේ තමයි පුහුණු වීම කරා කියලා සීපෝ හම්මුනේ. තමන්ගේ අනන්‍යතාවය පැහැදිලි කරගන්න බැරි පිරිස ඉන්න කියලා ඔප්පු වෙලා තියෙනවා. අපි මේ තත්ත්වය දැකලා රජයට, ජනාධිපතිවරයාට, අගමැතිවරට කිව්වා. හැබැයි අහුන්කම් දුන්නේ නැහැ. අද දිවයිනේ ප්‍රදේශ රසකම සොහොදිසි මෙහෙයුම් සිදු කෙරුණා. එෙහිදී ත්‍රස්තවාදී සැකකරුවන් කිහිප දෙනෙක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. අවිසාවිල්ල තල්දුව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලික අත්අඩංගුවට ගත්තේ ත්‍රස්ත සංවිධානික දර්ශන ඇතුළත් පරිගණකයක් ඇතුළු උපාංග කිහිපයක් සමගයි. ඊට අමතරව CD 30-20ක්, විවිධ වර්ගයේ මුද්‍රා, චෙක් පත්තුගයක්, සෞදි අරාබියට ඇමතුම් ලබාගත හැකි දුරකථනයක් සහ සයින්දු මරුදු ප්‍රදේශයේ පාසලකට අයත් සහතික කිහිපයක් සොයාගත්තා. 36 වරුදි මොහමඩ් ඉර්ෆාන් නැමති සැකකරු තල්දුව මුස්ලිම් විද්‍යාලයේ ඉස්ලාම් ආගම උගන්වන ගුරුවරයෙක්. සැකකරු ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් දේශන පවත්වා ඇති බවට පොලිසිය සැක පළ කරනවා. ඔහුගේ බිරිඳද ගුරුවරයක්. නිවසක සංගවා තිබූ සැක කටයුතු ලොරියක් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව පුලස්තිපුර පොලිසිය භාරයට ගත්තා. එහිදී 22 වරුදි අබ්දුල් කලීම් නැමති සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. මෙම ලොරියෙන් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරනවා. කදුරුවෙල නගරයේ කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවෙක් අත්අඩංගුවට ගත් අතර ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පරීක්ෂා කිරීමේදී ලැප්ටොප් පරිගණකයක්,
පොත් කිහිපයක් CD පට කිහිපයක් සොයාගත්තා. ඒ වගේ විවිධ ත්‍රස්වාදී ක්‍රියාවල දර්ශන තිබුව අතර එම සැක්කරු තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට සැක් කරනවා. ඊට අමතරව තවත් සැක්කරුවන් සිය දෙනෙකුද අත්අඩංගුවට ගත්තා. පුත්තලම පොලිසිය විශේෂ කාර්ය බලකායේ සහායතිව මදුරන් කුලිය විරුතෝඩ ප්‍රදේශයේ ආගමික ස්ථානයක් පරීක්ෂා කළා. එහි තිබූ විවිධ නාමපුවරු මකාදමා තිබූ අතර පෝස්ටර් සහ සටන් දර්ශන සහිත සංග්‍රහ කිහිපයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඇලියගොඩ තලා වීටිය වත්ත ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී අක්කරේපත්තු සහ බේරුවල ප්‍රදේශයේ පදිංචි ත්‍රස්ස සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තා. රත්නපුර හාවට පොලිස් ස්ථාන විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිව අද කළ මෙහෙයුමකදී සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පාදුක්ක කුරුගල ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ යුද හමුදා ඇඳුමකට සමාන නිල ඇඳුම් හයක්, ජංගම දුරකථන අටක්, විදෙස් මුදල් තොගයක් සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ලොරියක් සහ යතුරු පෙදයක් සොයාගත්තා. ඒ කාලිඩ් මොහමඩ් නැමැති 28 හැවිරිදි මූතුරු ප්‍රදේශයේ සැකකරුවෙක් සමගයි. කන්තලේ පේරාරු ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී සැකකරුවන් 7 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. එදි ව්‍යාපාරිකයෙකු එක් සැකකරුවෙකු සතුව තිබී අයිය සංවිධානයේ දර්ශන ඇතුළත් බව කියන CD පට 25ක් සහ කඩු 3ක් ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත්තා. ගල් දංගෙදර ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී සැකකරුවන් 6 දිනක අත්අඩංගුවට ගත්තේ ත්‍රස්වාදී සංවිධාන වලට අයත් බව කියන ඡායාරූප කිහිපයක්ද සමගයි. බණ්ඩාරවිල ප්‍රදේශයේ පිහිටි සෞදි අරාබි ජාතිකයෙකුට අයත් අධි සුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් අද යුද හමුදාව පරීක්ෂා කළා. කිසිදු පුද්ගලයෙකුට ඇතුළු විය නොහැකි ආකාරයට ඉදිකර ඇති මෙහි ගුවන් යාන අංගණයකින්ද සමන්විතයි. ඊට අමතරව බණ්ඩාරවිල පණංගල ප්‍රදේශයේ පිහිටි එවැනිම තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂා කළ ආරක්ෂකංශ නවීන තාක්ෂණයෙන් යුතු අධි සන්නිවේදී සිනමා ශාලාවක් සොයාගත්තා. දෙමිටකොඩදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගත් ත්‍රස්වාදියෙකුට අයත් මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 21කින් සමන්විත ඉඩමක් අද පරීක්ෂා කළා. ඊට අමතරව මාතලේ නගරයේ පිහිටි නිවසක් පරීක්ෂා කළ පොලිසිය එහි තිබී ඩෙටනේටර් දෙකක් සහ දුරදක්නයක්ද සොයාගත්තා. කැකිරාව ඉහළ පුලියන්කොළඹ ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ සැකකටයුතු වෑන් රථයක් සමග මර්දන් කඩවල ප්‍රදේශයේ පදිංචි අබුසාලි නසාර් නැමැත්තෙක් අත්අඩංගුවට ගත්තා. සායිඳ මරුදු ප්‍රදේශයේදී පුපුරාගේ බෝම්බ සහ ඊට අදාළ සැකකරුවන් එම ප්‍රදේශයට රැගෙන ගියේ මෙම වෑන් රථයෙන් බවට සැක කරනවා. අද අලුයම බැලුම්මහර ප්‍රදේශයේදී සැකකටයුතු බෑගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යමීදී ඔහු පලා ගොස් තිබුණා. එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරය අසල සිටි පුද්ගලයෙකුට වැදී තිබෙනවා. කෝට්ටේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු MS අලි උස්මාන් සහ ඔහුගේ සහෝදරයා කඩු 6ක්ද සමග අද අත්අඩංගුවට ගත්තා. මේ අතර ගිරිඋල්ල ගැටවත්ත ප්‍රදේශයේ කුකුළු ගොවිපලක අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා යොදාගත් නලයක තිබී කඩු 3ක් සොයාගත්තා. එම කඩු සහ පසුගියදා කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයේ පල්ලියක තිබී සොයාගත් කඩු එකම රටක නිෂ්පාදනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. කඩු තොගයක් සොයාගත් කොම්පඤ්ඤ වීදියේ ප්‍රදේශයේ එම පල්ලියට කඩු රැගෙන එන ආකාරයයි මේ. මෙතර බදුල්ල ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී කඩු 5ක් හා උල්ලායුධ දෙකක් සමග සැකකරුවන් 2 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මවනල ප්‍රදේශයේදී බුදුපිළිම වලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙක් විලම්බඩ බටදෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. 22 වැනි දින සැකකරුව සතුව තිබී ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ රැසක් දස්වාගෙන තිබුණා. සැකකරු ත්‍රස්ස කණ්ඩායම සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන් පවත්වන විවිධ පාඨමාලාද හදාරා ඇති අයෙක්. වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා අදත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ ත්‍රස්තවාදී කණ්ඩායම මේ වන විට විශාල වශයෙන් දුර්වල කිරීමට හැකියාව ලැබිලා තිබෙනවා අපිට. ගත වූ පෑ 24 කාලය තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් දෛනිකව සිදු කරන ආරක්ෂක විධිවිධානවලට අමතරව තව දුරටත් විවිධ ස්ථානවල සෝදිසි කිරීමේ මෙහෙයුම් දැනටත් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා නායක හමුදාවත් දිගින් දිගටම මේ ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙන මේ ආරක්ෂක වැඩපිළිවෙළ සමග සිය මෙහෙයුම් දියත් කරමින් කටයුතු කරනවා. පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට නායකත්වය දුන් පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ මහතා පැවසුවේ ප්‍රහාරයට නායකත්වය දුන් පුද්ගලයා බවට මීට පෙර සැක කළ සහරන් හෂිම් එහි නායකයා නොවන බවයි. අද මේ වෙනකොට අපි සතුටුයි කියන එකත් අද ඉතාමත්ම හොඳින් මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය අද මැඩපවත්තලා තියෙනවා. මේකේ නායකයාත් අද අත්අඩංගුවටපත් වෙලා තිබෙනවා. ඒ විතරනේ විශාල ගණනාවක් ත්‍රස්තවාදීන් මේකේ ඒගොල්ල පිළිගත් ඉගෙනගෙන තියෙනවා. ඒ ත්‍රස්තවාදීන් අද අත්අඩංගු 30 ගණනක් අද අත්අඩංගුවේ 70 ගණනක් අත්අඩංගුවේ එකෙන් 30 ගණනක් පිළි අරගෙන තියෙනවා ඒගොල්ලෝ අත්අඩංගුව කියන. ඒතකොට කලින් ලැබුණ ආරංචි අනුව නම් 39යි ඉන්නේ. අපි නමුත් ඒ ආරංචි සියලුම ඒවා ගැන ඒ බුද්ධි වාර්තා වාර්තා ගැනම රඳාපවතින්නේ නැහැ. දිගින් දිගටම මේවා ඉදිරියට ගෙනියන මේකේ නායකයා මේ ඔක්කොම මේ ප්‍රහාර මෙහෙයුම් ප්‍රහාර ඔක්කොම කරපු පුද්ගලයා මේ වාසනාවට ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා එක්තරා ස්ථානයක. ආ ඔව් සාරාණි is not the leader, he is not the leader. If he was the leader, he would have never come as a suicide bomber and die. The leader, they told me the name, I can't remember, some Malu or Mau, starting from him. You know the name of the leader? Yeah. They gave me the name, but I can't just remember that. Leader of the Tawhid Jamaat. තවත් සවිස්තරාත්මක පුවත් රැසක් අප සතුයි. ඊට පෙර ලබා ගන්නවා live at 10:30 පළමු විරාමය. Funny Chandavey. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ live at 10:30 සමගින්. කොළඹ ඇතුළු ස්ථාන අටකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වී අදවන විට සතියක් ඉක්ම ගොස් අවසන්. එහෙත් තවමත් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත්ව ඇති ආකාරයක් අපට දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසාවෙන් මේ ගැන සොයා බැලීමට අද අප කොළඹ නගරයේ සංචාරය කළා. කොළඹ නගරය කියන්නේ නිරන්තරයෙන් ජනාකීර්ණව පවතින නගරයක්. හැබැයි පසුගිය 21 වෙනිදා සිදුවන ත්‍රස්ත ප්‍රහාරයත් සමග මේ නගරයේ දෛනික කටයුතු බිඳ වැටුණා. ප්‍රවාහනය අඩාලු වුණා. දුම්රිය සේවාව අඩාලු වුණා. ඒ වගේම කඩසාප්පු වෙළඳසැල් හෝටල් මේ සියල්ලක්ම වැසුණා. පසුගිය 21 වෙනිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් අනතුරුව කොළඹ නගරය ඇතුළු බොහෝ ස්ථානවල දකින්නට ලැබුණි පාළු ස්වභාවයක්. අවස්ථා කිහිපයකදීම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අතර මං මාවත් සැක කටයුතු ස්ථාන මෙන්ම රථ වාහනද පරීක්ෂා කරනවා. අද පෙරවරුව වන විට එම තත්ත්වය පහව ගොස් තිබු නමුත් ජනතාව තවමත් කොළඹ නගරයට පැමිණීමේ අඩුවක් අපට දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් වෙනදාට ජනාකීර්ණව පවතින කොළඹ මැනින් වෙළඳපළ අද පෙරවරුවේ දිස්සුනේ මෙලෙසෙන්. වෙළඳුන් පැවසුවේ පසුගියදා සිදු වූ බෝම්බ පිපිරීම වලින් පසු පාරිභෝගිකයන්ගේ පැමිණීම සීග්‍රයෙන් පහළ වැටුණු බවයි. ගොඩක් දෙනෙක් එන්නේම නැහැ. කෑලි හතරක් පහක් දෙකක් ගෙනලා විකුණ ගන්නවා බැරුණා. මේ තත්ත්වයේ නගරයේ ආපන ශාලා කඩසාප්පු ඇතුළු වෙළඳසැල් බොහෝමයකට බලපා තිබුණා. වෙනදාට වැඩිය 60%ක් විතර අඩුයි මේ දවස්. ගොඩක් දවසින් පස්සේ ගියේ තම ගොඩක් බිස්නස් තිබ්බා. ඊයේ කිව්වද සැලක අද නැහැ. මගී ප්‍රවාහන බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කරනත් තවමත් වෙනදා මෙන් මගින් දක්නට නැහැ.
රටේ තිබුණ තත්ත්වය නිසා මගින් තම ගමන් බිමන් වලින් වැළකී සිටින්න ඔවුන් උත්සාහ කරා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබෙන්න තිබූ ආදායම අද දින වන විට ලක්ෂ 200කට පමණ ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා. කොළඹ කොටුව දුම්රියපළ ආශ්‍රිතව මේ වන විටත් ආරක්ෂාව තර කර ඇති ආකාරය අපට දක්නට ලැබුණා. දුම්රිය සානෙට ඇතුළු වන සෑම මගියෙක්ම දුම්රිය ආරක්ෂක සේවා නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් කරනවා. මේ දුම්රියන් වල අපි විශේෂයෙන්ම තෝරාගත් දුම්රිය ස්ථාන කීපයක නිලධාරීන් උදලා ඇතුළෙන සියලුම මගින් පරීක්ෂා කිරීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් දැන් බය වීමට කිසිම දෙයක් කිසිම හේතුවක් නැහැ. හැබැයි බය නොවනවා වගේම සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න කියලාත් මම ඉල්ලලා සිටිනවා. දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පැවසුවේ රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් හැරුණකොට සෙසු සියලු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව. ඒත් තවමත් මගින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා. මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා තමන්ගේ දෛනික කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යන්න කියලා බියකින් තොරව. ඒ වගේම අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා කියලාත් ඉල්ලා සිටිනවා. ඒ වගේම අසත්‍ය ප්‍රචාර ප්‍රසිද්ධ කර කිරීමෙනුත් වළකින්න කියලා අපි ඉල්ලා සිටිනවා. එවැනි තැනැත්තන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වෙද්දිත් විමර්ශන කිහිපයක් සිදු වෙනවා. මුස්ලිම් කටයුතු අමාත්‍යංශය මගින් ලියාපදිංචි කර ඇති පල්ලි කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ දයාසිරි ජයසේකර මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළා. ඊට විෂය බහර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා අද ප්‍රතිචාර දැක්වුවා. මේ අතර පසුගියදා ඇති වූ තත්ත්වයත් සමග නීතිය සහ සාමය සම්බන්ධ අමාත්‍යංශය පිළිබඳව අද මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළ කෙරුණා. මහනුවර දිස්ත්‍රික්කේ පමණ මුස්ලිම් කටයුතු අමාත්‍යතුමා හලීම් මැතිතුමා තව්හීද් ජමාත් පල්ලි 50කට අනුමැතිය දීලා තියෙනවා. ලංකාවේ පහුගිය අවුරුද්දේ මේ 2015 ඉඳලා මේ වෙනතුරු මේ වගේ තව්හීද් ජමාත් පල්ලි 400කට වැඩිය අනුමැතිය දීලා තියෙනවා ලංකාව පුරා මේ මුස්ලිම් කටයුතු අමාත්‍යංශය තුලින්. දැන් මුළු දිවයිනේම පල්ලි ලියාපදිංචි පල්ලි තියෙන 2599ක්. ඒ වගේ මහනුවර දිස්ත්‍රික්කේ ගැන තමයි උතුමා විශේෂයෙන්ම සඳහන් කළේ. මහනුවර දිස්ත්‍රික්කේ සම්පූර්ණ පල්ලි සංඛ්‍යාව 282ක්. 2015 පස්සේ මම මේ අමාත්‍ය ධූර බාරගත්තට පස්සේ 94ක් පල්ලියාපදි කළා. මේ ප්‍රහාරය එල්ල කරපු මේ තව්හීද් කියන මේ එහෙම එකක් අපේ දෙපාර්තමේන්තුවේ කිසි දෙනක ලියාපදිංචි කරලා නැහැ. සමහර ඒවා දෙකක් තුනක් මම දන්නවා නුවර ප්‍රදේශයේ තියෙන. නමුත් ඒ අය මේ ලියාපදිංචි කරලා නැහැ. ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව මේ සිද්ධිය ඉතාම පැහැදිලිව තහවුරු කළා තියෙනවා. ශක්තිමත් ජනාධිපතිවරයෙක් හිටියනම් හයර් ඇන්ඩ් ෆයර් කරන්න පුළුවන්. හැබැයි දැන්වත් අපි දන්නවා මේක නිවැරදි කරන්න ඕන. රටේ විශාල ඉල්ලීමක් තියෙනවා සරත් පොන්සේක මැතිතුමාට මේ අමාත්‍යංශය දිය යුතුයි කියලා. අපි මේට කලිනුත් ලිඛිතව අපි අගමැතිතුමා නම් කරලා හරියා සරත් පොන්සේක මැතිතුමාට මේක දෙන්න කියලා. සරත් පොන්සේක මහත්තයා දැනටම කියලා තියෙනවා මේක මර්ධනය කරන්න අවුරුදු දෙකක් යයි කියලා. මේගොල්ලන්ට ඕනේ අවුරුදු දෙකක් අදින්න. රට තවත් අස්ථාවර කරන්න නියමිතයි. ඒක කරන්න නම් පොලිසිය තියෙන්න ඕනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කඳවුර ඇතුලේ කෙනෙක් යතේ. එයා සරත් පොන්සේකද වෙන කෙනෙක්ද ඒද බීද සීද නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කඳවුරේ කෙනෙක් යතේ පොලිසිය තියෙන්න. ඒකට කිසි ලෙසකින්වත් ඉඩ දිය යුතු නැහැ. අපි හිතනවා සරත් පොන්සේක මැතිතුමා යුද්ධය හොඳට කළා. ඉතින් එතුමාට ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂී වෙච්ච දැනුමක් හැකියාවක් කුසලතාවයක් තිබෙනවා. ඉතින් මේ ආණ්ඩුවේ මෙවැනි විෂයක් සම්බන්ධයෙන් වගකීමක් දැරිය හැකි අමාත්‍යවරයෙක් තමයි සරත් පොන්සේක. අපි මේ වෙලාවේ සේනාධිනායකයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. විධායක ජනාධිපතිවරයා සේනාධිනායකයා. ඒතර සේනාධිනායකයෝ එක්කෙනා ඉන්නේ මේ රටේ. මිලියන 21කට වගකින්. එතකොට එතුමාත් එක්ක ඒ තියෙන දැනුම අවබෝධය රට වෙනුවෙන් ලබා දෙනවා නම් එතුමාත් එක්ක සහයෝගය ලබා දීම තමයි කළ යුතු කියලා තමයි අපි විශ්වාස කරන්නේ. සරත් පොන්සේක මහත්තයා කියලා තිබුණා මේක නතර කරන්න තව හිතලවත් නැහැ. ඉතින් ඒක ආණ්ඩුවේ ප්‍රකාශනය. ඒක ඉදිරියට වඩා මොකද කරන්නේ? යම්කිසි කාරණාවක් පිළිබඳ විශේෂඥයෙක් උපදෙස් ගන්න නැතුව දැන් අපේ රටේ හිටියා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ වුණු බුද්ධිආංශ නිලධාරී ඉන්නවා වගේම හිටපු හමුදා නිලධාරී පොලිස්පතිවරුන් ඒ කිසි කෙනෙක් කනවල රැස්වීමක් තියෙන්නේ නැහැ. මෙන්න මේ ආරක්ෂාව හැල්ලු කිරීම ආරක්ෂාව බාල්දු කිරීම මේකට කියන්නේ සිංගිති ආතල් කියලා. මෙන්න මේ ආරක්ෂාව වෙනුවෙන් සිංගිති ආතල් ගැනීම තුර තමයි මේ කටයුතු සිද්ධ වුණේ. කරුණාකරලා රටේ ආරක්ෂාව බාරව වැදගත් මේ අමාත්‍යංශය මේක වගකීම්වලට දෙන්න කියලා අපි කියනවා. නීතිය සහ සාමය අමාත්‍යංශය රටක අවදානම් සහගත ප්‍රත්‍යය පවතින සෑම කල්ලිම පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ. අපේ රටේ ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යංශය කාටවත් පවරන්න ජනාධිපතිවරයාට අයිතියක් නැහැ, බලයක් නැහැ. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තහවුරු කරලා තියෙනවා. ත්‍රස්තවාදය පරාජය කිරීමට මේ වන විට ආරක්ෂක අංශ අදාළ පියවර ගනිමින් සිටිනවා. අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී
සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙසේ අදහස් පළ කර සිටියා. බරපතල ව්‍යසනයක් සිද්ධ වුණාට පස්සේ අපිට ඒකට නීති නැහැ කියලා කියනවා නම් පාලකයෝ ලැජ්ජා වෙන්නට ඕනේ. එක මේසයක වාඩි වෙලා දැන්වත් අගමැතිවරයටයි ජනාධිපතිවරයටයි අවශ්‍ය තීන්දුව తీරන ගන්නට බැරි නම් මේක ඉතාම භයානක තත්ත්වයක්. පාර්ලිමේන්තුව කැඳවලා වහාම ගත යුතු තීන්දුව తీරන තියෙනවා. අගමැතිවරයා යෝජනා කරනවා ප්‍රතිත්‍රස්ත පනත කියන එකක් ගේන්න. භයානකම කාරණය මේ හරහා අගමැතිවරයා තවත් වැඩක් කරගන්න හදනවා. ඔහු උත්සාහ කරනවා වෘත්තීය සමිති මර්ධනය කිරීමට අවශ්‍ය වගන්ති නව යෝජිත කෙටුම්පතට ඇතුළත් කරලා තියෙනවා. මෙය සම්මත කරගන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. හමුදාවටත් බුද්ධියන්සෝල්ටත් පින් සිද්ධ වෙන්න අපි දැන් එළියට බහලා ඉන්න මේ වෙලාවේ. නමුත් රජයක් විදියට මේ ත්‍රස්තවාදී මැඩ පවත්තන්න මොනවද ගත්ත තීන්දුව తీරන? මේ රටේ අහිංසක මහජනතාව බිල්ලට දීලා දන දන මේවා සියල්ල දන දන හැංගිලා දැන් අපි දන්නේ නැහැ කියන පාලකයන්ට අපි කියනවා ගෙදර යන්න ලෑස්ති වෙන්න. මොකද හිටු ජනාධිපති ආරක්ෂක කොට්ටාසිය දැනුවත් කරලා දෙන නැහැ කියන්න එපා මහින්ද රාජපක්ෂ මැතිතුමනි. ඔයා බොරු කියන්න එපා මේ රටේ එක දාගන්න ඔයගොල්ලෝ සියලුම ප්‍රභුවරුන් මේක දැනගෙන හිටියා. මම කලාකාරිනියක් හැටියට දැක්ක දේ දේශපාලන වාසි ලබා ගන්න මිනිසුන් පිරිසක් මේ සිදුවීමත් එක්ක ගොඩනැගිලා තියෙනවා. ඔවුන් දේශපාලන වාසි ලබා ගන්නවා එක්කෝ ඊළඟට එන මැතිවරණයට එහෙමත් නැත්නම් ජනාධිපතිවරණයට එහෙමත් නැත්නම් තමන්ගේ කණ්ඩායම තර කර ගන්නට සහ තමන්ගේ ඡන්ද ටික ලබා ගන්නට. ඒක ඉතාමත් ලැජ්ජා සහගතයි ඉතාමත් දුර්වලම රංගනයක් රංගන ශිල්පිනියක් හැටියට මම දකිනවා. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වන්නේ ලයිව් ඇට් 10:30 සමගින්. හෙට ජාත්‍යන්තර කම්කරු දිනය. වෙනදාට කම්කරු දිනය සමරා අපේ රටේ පැවැත්වෙන මැයි රැලි හෙට පැවැත්වෙන්නේ නැහැ. ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක මැයි රැලි නොපැවැත්වීමට ආරක්ෂක කවුන්සිලයත් තීරණය කළා. මේ අතර මැයි දිනය සමරන විදිහ ගැන පක්ෂ විපක්ෂ නියෝජිතයින් මෙසේ අදහස් පළ කර සිටියා. පාස්කු ඉරිදා ත්‍රස් ප්‍රහාරයත් සමග මේ දින රැලි පැවැත්වීම අවලංගු කිරීමට තීරණය කළ අතර ඒ පිළිබඳව දේශපාලන පක්ෂ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ රටේ විවිධ පළාත්වල මේ හේදවාචකයේදී තුවාල වුණ අය වෙනුවෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සහ මියගිය අය වෙනුවෙන් ආගමික වැඩසටහන පවත්වන්නට පක්ෂයක් හැටියට අපි බලාපොරොත්තු. විපක්ෂය කරන අවසාන මේ දින රැලිය අපි කරන්න බලාපොරොත්තු හිටියා. මේ වෙනකොට ආරක්ෂක අංශවලින් උපදෙස් දීලා තියෙනවා. අවසර දුන්නේවා වුණත් මේ වෙලාවේ පවත්වන්න බැහැයි කියලා. මේ හේදවාචකයත් එක්ක අපි දැනුම් දෙනවා අපේ පාක්ෂිකයන්ට. මේ බලාපොරොත්තු වෙච්ච මේ දිනේ අපිට පවත්වන්නට හම්බෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයින් ඔවුන්ගේ විශේෂ ඉල්ලීම් පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය කළා මැයි දිනය සංකේතවත් කිරීම සඳහා වූ රැස්වීමක් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පදනම් ආයතනයේදී හෙට දවසේ හවස් වරුවේ කරන්න. මේ තේමාවත් වෙන ආරක්ෂිත මව්බිමක් ජවය පිරි වැඩබිමක්. මෙහි ප්‍රධානම අංගය වෙන්නේ සීක්වෙන්ඩ ඇති වූ ඛේදවාචකයෙන් මියගිය කිරිහැරට පත් වූ සියලු දෙනාට ඔවුන්ව ස්මරණය කිරීම සෙත් පැතීම කිසිම ආකාරයක පෙළපාලි නැහැ රැලි නැහැ ස්මරණය කිරීමක් පමණයි. ජනතා විමුක්ති පෙරමුණ ලෙස පවත්වන මේ දිනේ අපි අවලංගු කරා. මේ රැලිය සහ මේ පෙළපාලිය දෙකම අපි පවත්වන්නේ නැහැ. මේ අතර වතුකම් කරුවන් මේ දිනේ වෙනුවෙන් හෙට ආගමික වතාවත්වල නිරත වීමට නියමිතයි. ෆනි සුලිකුණාටුව චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑම නිසා ලබන සිකුරාදා තෙක් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ශ්‍රී ලංකාවේ ඊසාන දිසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව ඇති වූ ෆොනි සුලිකුණාටුව තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා දිවයින අවට මුහුදු ප්‍රදේශවලට මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම තද සුළං සහ තද වැසි තත්ත්වයක් ඇති විය හැකියි. මේ සුලිකුණාටුව දැනට තියෙන්නේ තිරිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ ඈතින්. තා චන්ද සුලිකුණාටුව බවට වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට සමාන්තරව වයඹ දෙසට බරව තමා ගමන් කරන්නේ. හැබැයි පළවෙනිදා සිට මේ දිවයිනෙන් බැහැරට ඊසාන දිශාවට ගමන් කරන බව තමා අපේ විශ්ලේෂණවල පෙනෙන. දිවයිනේ දකුණු බස්නාහිර සබරගමු මධ්‍යම ඌව නැගෙනහිර සහ වයඹ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ත් 150ත් අතර මට්ටමේ වර්ෂාපතනයක් තියෙන්න පුළුවන්. මේ අතර මොනරාගල සෙවනගල හරහා ඊයේ පසුරුවේ හමාගේ තද සුළඟකින් ප්‍රදේශයේ නිවාස 15කට පමණ දැඩි හානි සිදු වුණා.
හුණගයි ඩුමයි මේ වැස. හුණ මේ මේ අපේ මේ ගස්කොළන් පේන්නේ. ඒව මොනවා පේන්නේ. අවිල්ලා මේ මිනිහර මිනිහව පේන්නේ. කඩයි බිඳගෙන ගියා ඒක උලකට. අපවර්තා කරු පැවසුවේ විදුලි රැහන් මතට ගස් වැටීම හේතුවෙන් අද දහවල් වනතුරු ප්‍රදේශයේ විදුලිය විසන්දි වී තිබූ බවයි. මේ අතර කෙසෙල් අක්කර 500කට අධික ප්‍රමාණයකට සුළඟින් හානි සිදුව තිබෙනවා. මේ අතර අධික වැසි තත්ත්වයේ සහ තද සුළං තත්ත්වයේ හේතුවෙන් මුහුදු ප්‍රදේශ තරමක් රළු වීම නිසා ගල් අවට දීවරින් අද දීවර කටයුතු වලින් වැළකී සිටියා. මේ අතර ගින්ගඟ හරහා ඇති වක්වැල්ල පාලම අසල අධික වර්ෂාවත් සමග අපද්‍රව්‍ය රැඳීම හේතුවෙන් ගම් වතුර අවදානමක් ඇතිව තිබෙනවා. මේ නිසා නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව ඒ අසෘත ප්‍රදේශය පවිත්‍ර කළා. ඒ පුතත් සමගින් අදට අප live at 10:30 තොලෙන් සමුගන්නවා. යලි හමුවීම හෙට උදෑසන අද දවස තොලින්. ඔබට සුබ රාත්‍රියක්.